Hi guys, welcome to Sangeet Vlogs. Adu ammi thinnawa monawa danoda hadanne ne. අතුරු පසක් නෙවෙයි නේද කියන්නේ. අපිට මාර ආසාවල් ඇති වෙන්නේ ආච්චි අම්මා හදලා දෙන අග්ගලි ප්‍රමාණය මදි මෙහිම ලොකු එකක් ඕනේ ඒ වගේ ගන්න අපි අනි මේක මේ මොන වගේ වෙනකම් බැද ගන්න හොඳට ඇකේ තැම්බිලකම් බැද ගන්න ඕනේ ඇකේ ඇතුල තැම්බෙන්න ඕන හොඳට කොස්ස ඇතුල හොඳට තැම්බෙන්න බැද ගන්න ඕන කොස්ස ගැලවෙන්න බැද ගන්න මාමා ගෙදර ඉන්න කාලේ කොල්ලෙක් වගේ ගස් නගිනවා ඔය පීනන්ද යනවා ඉස්සර මේ හරියට වරක ගස් තිබුණා අඹ ගස් තිබුණා අපේ අච්චි අම්මේ වත්තේ ඒ වරක පැණි වරක ගහකුත් තිබුණා ඕ පස්සේ කාලෙක හෙනයක් ගහලා ඒක මැරුණා අර පැණි වරක ගහට හෙන ගැහුවා වගේ එකක්
මම හිතන්නේ අටකෝස් කියන එක දැන් ඉන්න ජෙනරේෂන් එකේ මේ පොඩි ළමයා නම් ගොඩක් දන්නේ නැහැ මේ අපි අටකෝස් අටකෝස්සක් අටකෝස් උකෝ මම අටකෝස් එතකොට ගියාම V20ක් ඒව දැකලවත් නැහැ මම හිතන්නේ නේද හැබැයි පහවසර ශිෂ්‍යත්ව පන්තියෙන් නම් තියෙනවා නේද ඔය වචන ටික ශිෂ්‍යත්ව තියෙනවනේ ඔව් දැන්
තංගවලදී මාරය ඒක තියෙන්නේ උතේ V20. ඒ කියන්නේ ගොයිතැන් කරලා V අරගෙන ඒව දාලා තියා ගන්න තැම්පත් කරලා. අසන්න. ඔව් අසන්න. ඊළඟ කන්න බොන්න ඕනේ තරම්. එතකොට මාළු දඩ මස් ඒව වීරලා ගෝණි වල දාලා තියා ගන්න. වැහි කාලෙට කන්න. වැහි කාලෙට එළියට වහිනවත් බැරි තරමට පැල් බැඳගෙන වහිනවනේ. මේ කියන්නේ ඉනාමලුව ගැන. ගොයි තැන් කරන ප්‍රදේශවල. ඔව්. හජරට. ප්‍රදේශවලට මේ දර. ඒ කාලේ දර මිටි ලොකු මිටි කැලේ ගිහිල්ලා අච්චමල පල්ලල බැඳගෙන එන්නේ. ඇවිල්ලා දරගේ කියලා එකක් තියෙනවා. ඒකේ දාලා තියා ගන්නවා. ඒ කාලෙට ගන්න. හැමදේම සූදානම් වෙලා ඉන්නේ. වී තම්වල වේලලා වී කොටලා මහල් වෙනම තියාගෙන එහෙනම් පුරුද්දක් තිබ්බා අපේ වැඩි හිටියන්ට ඉස්සර නේද? ඔන්න සූදානම් කරගෙන ඉන්නවා. පෙර සූදානම තිබ්බා. පෙර සූදානම තිබ්බ හැම වෙලාවෙම. ඒ වගේම ගෙදරට කී දෙනෙක් ආවත් උයන කන වෙලාවට එන හැම කෙනාටම දෙන්න වත්තැලියක් ලොකුවට උයනවා. ඒ කතා කරන මම අහලා තිනවා අනන්තවත් ඒවා ඉස්සරහට කියනනම් රයිට් ඔන්න අපි දැන් වැඩි කොටාගෙන ඉවර වෙන්න කිට්ටු වෙන්න. දැන් ඒ කැටිගෙන එනකොට කොසට ටික හොඳට පොඩි වෙගෙන එනකොට අපි පොල් එකතු කරගන්නවා. බාගෙට බාගෙට සම්පූර්ණම කෙටිලා නෑ නෑ තාම කෙටිලා නෑ අපි කොටන්න ඕනේ කෙටිගෙන එනකොට පොලුත් දානවා ඊට පස්සේ පොලුත් ඔව් දැන් ගම්මිරිස් දැම්මා දැන් පොල් දානවා ඊට පස්සේ සීනිත් එකතු කරනවා දැන් පොඩි සුවඳක් එනවා අර පොල් වල තියෙන සුවඳත් එක්ක ගම්මිරිසුයි කොස්සටයි පොලුයි සීනි 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 අපි තාම දාගත්තේ නෑ නේද දාගත්තේ නෑ අපි පැණි ගැස කන්න කැමති ප්‍රමාණයට දාගා තමන්ගේ සිතෙන් කිපරි. හ්ම්. මම මේක රතු සීනි. භාෂාවෙන් රතු සීනි උනත් තමන්නේ. හ්ම්. පැණි, පොල් පැණි එහෙමත් පුළුවන් මේකට තියෙන විදිහට. පොල් පැණි නම් වෙනම පොඩි ගල් එකක් තියෙන නේද අපි? ඈ? ඔව්. දැන් අපි න රතු සීනි ටිකක් දා ගන්නවා. රතු සීනි. හ්ම්. අලා. ලුණු චුට්ටක් දානවා. ආ, ලුණු චුට්ටක්. මේක හරිම ලේසි හොයාගන්න තියෙන කොස්සර ටිකක් විතරයි. ගෙදරට කොස් ගෙඩියක් ගෙනාවා නම් මේ දවල්ට කන්න හරි උයන්න උදේ කෑමකට හරි ඉතුරු වෙන කොස්සර ටික කෑල්ලක් ගෙනාවොත් ඒකට ටික ගන්න. කොස්සර ටික වේලා ගත්ත චුට්ටක්. කොස්සර වලින් කොච්චර රසවත් කෑම හදාගන්න පුළුවන්ද? මේ කොස්සර ගුණ තියෙනවා. ඔව් මේ අතිරේක ආහාර වේලකට තේ බොණ්ඩ දෙයක් හදාගන්නා වගේම කොස්සට මැල්ලුම් හදන්න පුළුවන්. එතකොට කොස්සට මාළු උයන්න පුළුවන් කිරි දාලා ඒ වගේම කළු පොල් මාළු උයන්න පුළුවන් ඒ කොස් ගහේ තියෙන දේවල් අපි කොච්චර රසවත් විදිහට ආහාරයට ගන්නවද බලන්න කොස්සර වලින් අපි මීට කලින් හදුවා කෑමක් අම්මිනේ ඔව් කළු පොල් මාළු කළු පොල් මාළු අපි හදලා ගෙනවා ඉතින් ඔයාලට බලන්න පුළුවන් සංගීත් vlogs channel එකේ playlist එක දිනවා cook with mom කියන එක පල්ලෙහාට ගියාම බලන්න පුළුවන්. ඒ වගේම කොස්සට මේ හාල් මැස්සෝ දාලා මැල්ලුම, තිබ්බට වලට දාලා මැල්ලුම, එළබට වලට දාලා කාරිය. තිබ්බට වලට දාලා කාරිය. ඔව් හරි හරි. රයිට්. මේක අපි තව ටිකක් හොඳට කොටා ගන්න ඕනේ අපි. ඔව්. දැන් මේ වගේ දේවල් කරනකොට මේ ටයිල් එක උඩ තියලා කරන්ති ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මේ අපි යමි කොහොමද ජේම්ස් බොන්ඩ් වැඩ කරන්න සෑහෙන දක්ෂයි මේ ජේම්ස් ස්ටැටන් වගේ එක්කෙනෙක් තමයි අපි යමි ඇවිල්ලා 007 වගේ එකයි රිස්ක් එකක් අරගෙන ටයිල් එක උඩ රෙදි තියලා එහෙම තමයි කරන්නේ මේක ටයිල් එක උඩ තියලා කොටා ගන්න එපා සාමාන්‍ය වෙන තැනක තියලා කොටා ගන්න ඒක වඩාත් පරිස්සම් ඉතින් යමි දැන් නම් පුතේ ඇති වේගෙන ඉන්නේ අපිට ආ මේ මොනවද මට අහන්න වතුනා මේ දාලා තිබ්බා කමෙන්ට් එකක් මම දැක්කා මේ අම්මි සීනි දාන හින්දා තාත්තිට මේ ෂුගර් තියෙන එක හොඳයිද කෑම වල සීනි දාන එක කියලා අනේ ඒක පොඩ්ඩක් දැන් මේ අර ලොකුවට සීනි දැමුන්නේ නැහැ දැම්මේ නේ දැන් නම් මේ දවස්වල දාන්නේ නැහැ නමුත් අපි මේ සීනි දාන්නේ කෑමක් රස කරගන්න අවශ්‍ය පොඩි ප්‍රමාණයක් ඒක ලොකු ආයෙත් ඒක බෙදිලා නියන්නේ කියලා අපි දෙන්නයි තාත්තයි අතර බෙදිලා යනකොට ඕම නමුත් දැන් නම් අපි සෑහෙන්නම අඩු කළා තාත්තිට ඒක තාත්තිට වෙනම කෑම හදනවා අපි හැබැයි මේ දැන් කාම මේ තාත්තිට ෂුගර් වැඩි උනේ මේ කොරෝනා හැදුනෙන් පස්සේ ඒක නිසා තමයි ඒකේ අතුරු ඵලයක් විදිහට තමයි අතුරු ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ෂුගර් වැඩි උනේ එහෙම නැතුව තාත්ති බෙහෙත් වලින් ෂුගර් කන්ට්‍රෝල් කරන් හිටපු කෙනෙක් සහ එයාට ෂුගර් හොඳට කන්න පුළුවන්කම තිබ්බා ඒ කියන්නේ එයා හැම වෙලාවම තාත්ති තාත්තිගේ මේ හෙල්ත් එක ගැන හිතුවා ප්‍රමාණයට තමයි කෑවේ කරේ ඉතින් නමුත් මේ එහෙම ගොඩාක් මේවා කරා නමුත් කන්ට්‍රෝල් එක හිටපු කෙනෙක් මේ මේකේ අතුරු
ප්‍රතිපලයක් විදිහට තමයි ඇත්තටම ෂුගර් වැඩි උනේ. තාත්තිට මේ ඩෙන්ගු තැදුනානේ මේ කොරෝනාත් එක්ක ඩෙන්ගු තැදුනානේ. රයිට් අපි දැන් ඔන්න අවසන් අධීර කීපෙට එන්නේ නේ අපි. ඔව් දැන් හරි. අවසන් අධීර කියන්නේ මොකද්ද? Too professional. දැන් පුතේ කිචිලා ඉවරයි. රයිට් මෙන්න තියෙනවා කොටාගත්ත කොස්සට මිශ්‍රණය මේකට අපි දාලා තියෙනවා අම්මි පොල් ගම්මිරිස් ලුණු ලුණු සීනි සීනි ඔයාලට පැණි තියෙනවා නම් පැණි දා ගන්න පොල් පැණි හොඳ මේ දැන් අපි මේ ටික භාජනයකට දාගෙන අපිට අවශ්‍ය ප්‍රමාණයට ගුලිය දැම්මා රයිට් බොහොම රසවත් වගේම ගුණවත් ඉක්මනින් පහසුවෙන් හදා ගන්න පුළුවන් කෑමක් प्रथम गुलिय वेडिये पटांग गान कालीम मां खाने आने एक तीन वेना मातल ले कैली कैली हपेन एक मरु वाला ओण खुशे कुडुन तलागना कोटागना पुड़ो खबे अरे पड़ी कैली का खपेन एक तीना वेनम वेनम वेन राशि आगती ना सह गम्मीरी स्वरी मार फ्लेवर का ना गम्मीरी सीनी पोल तूने एक तू ना वेनम फ्लेवर के ना लून चुट्ट कुद मटन मेग मरु ने मे अगले गिदर हरी मल सिंह अदागन खाली वाले कल गिल पास මේ අතුලෝ දාලා හොඳට ප්ලේන්ටික් වුණා. ආ අන්න ප්ලේන්ටික් වුණාත් උනේ. මේ කෑවෙන් පස්සේ මේකේ තියෙන ගම්මිරිස් වල තියෙන ෆ්ලේවර් එකට මේ මේ අතුලෝ ඔක්කොම හොඳට රත් වෙලා ඒක දැනෙන්න ගන්නවා. ඒක මං හිතන්නේ හොඳයි. ඉතින් ට්‍රයි කරලා බලමු. අපොල් ගන්නවා. අපි අග්ල මේ විදිහට හදා ගන්නවා. හරිම ලේසි පහසුයි. ගෙදරදී තා එක මිනිහ හදා ගන්න පුළුවන් සහ තව ඉතින් අපිට ගෙදරදී හදලා දීපු බත් තේලලා හදනක් ගල ඒකත් ආර රහයි ඒකත් එක තා එක මිනිහ කරන්න රයිට් ගෙදරදී ට්‍රයි කරලා බලන්න මෙහෙම රස කෑමක් හදා ගන්න හරිම ලේසි පහසුයි ඉතින් අමතක නොකර subscribe කරන්න සංගීත් vlogs ආයිමත් කොස්සට විසි කරන්න එපා අදරේ හැමදාමත් ඔයාලට පරිස්සමින් ඉන්න